සුබුදැසනක් වැස්ස අතරින් පත්තරේ විස්තරයට. මොකද බොහෝ තැන්වලට වැස සහිත කාලගුණ තත්ත්වයක් තියෙන්නේ. අර උණුසුම් තත්ත්වය ටිකක් පහව ගිහිල්ලා සීත පැත්තකට හැරමින් පවතිනවා. වැසි තත්ත්වය බොහෝ තැන්වලට බලපාමින් තියෙන්නේ. විශේෂයෙන්ම වැසි අවශ්‍ය තියෙන්නේ අර ඉදිතරුණු පොළොවට නියගෙන් පීඩා විඳින ජනතාවට. අපි ජාතික පුවත්පත් බලමු එහෙනම් අද මොනවද කියන්නේ කියලා. පත්තර කියන්නේ විවිධ ඒවා ප්‍රධාන ශිෂ්‍ය පාඨ වලින්. මේ රිවිරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨය. කහයිරේ මැරුණු මවගේ දරුවාට ලක්ෂ 25ක් වන්දි. බලන්න ඡායාරූප දෙක ඔබට මතක ඇති පිටකොටුවේ මෙම ස්ථානයේදී මාරක රියානතුර කරලා රියදුරා වාහනය සමගින් පලා ගියා. CCTV කැමරා මගින් හොයාගන්නට පුළුවන්කම ලැබුණා. අවසානයේදී රියදුරාව මේ කටයුත්තයි වාර්තා කරන්නේ නිමන්ති රණසිංහ. පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂකට අත්හිට වූ සිරදඬුවමක්. කොළඹ කොටුව ගුණසිංහපුර බස් නැවතුම අසල කහයිරේදී ගැබිනි කාන්තාවක් ජීප් රථයට යටකර මර්මුවට පත්කර පලාගී සිද්ධියට වරද පිළිගත් කොළඹ පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂකවරයාට එම කාන්තාවගේ සයමස් දරුවාට රුපියල් 125ක් වන්දියක් ගෙවන් ලෙස නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි වීරතුංග මහත්මිය ඔහුට මාස 6ක බරපතල වැඩ සහිත සිරදඬුවම වසර 5කට අත්විටුමට ඊයේ නියෝග කළා. ලක්ෂ 25ක වන්දි මුදලක් සයමස් දරුවාට. දැන් අපි ඊළඟට යමු අද පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයට. දැන් HIV නැවත කතා වෙනවද? පාර්ලිමේන්තු විදිත් ඇහුණා. ශ්‍රී ලංකාවේ AIDS රෝගීන්ගේ වැඩිවීම. සටහන කැලුම් බණ්ඩාර. ශ්‍රී ලංකාවේ AIDS රෝගීන්ගේ සංඛ්‍යාව 1845ක් දක්වා වැඩි වී ඇතැයි ඊයේ පාර්ලිමේන්තුවේදී වාර්තා වුණා. එම සංඛ්‍යාව පෙර වර්ෂයේ වාර්තා වූයේ 1649ක් ලෙසයි. වසරක් තුල 196 දිනක් අලුතින් හඳුනාගෙන අය වෙති බවයි පත්තරේ වාර්තා කරන්නේ. දැන් දිනමින ප්‍රධාන ශිෂ්‍ය පාඨය. පාවෙන අවන්හල් අද සිට ජනතායිතයට. සටහන විජයන එදිරිසිංහ පාවෙන අවන්හලක් සමගින් චාරුපියත් එක්ක වාර්තා කරන්නේ. කාලයක් තිස්සේ අභාවයට ගොස් නොසලකා හැර තිබූ පිටකොටුවේ බේරේ වැවේ ජලතටාකයේ වටා ඉදිකර ඇති පාවෙන වෙළඳ සංකීර්ණයේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ඉදිරිවුවක්. පාවෙන අවන්හල් අද සිට ජනතායිතයට කියලයි පත්තරේ වාර්තා කරන්නේ. මෙන්න පාවෙන අවන්හල්. දැන් දිවයින ප්‍රධාන ශිෂ්‍ය පාඨය. සන්නද්ධ පිරිසක් ඌවේදී ගැටෙතින්. සටහන ලසිත දුමින්ද වෙළඳ සලකට හා ත්‍රීරෝද රථයකට ගිනි තබලා මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා 4ක්ද මොණරාගල දිස්ත්‍රික්කයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා 2ක්ද වාර්තා වෙනවා. සන්නද්ධ පිරිසක් ඌවේදී ගැටෙති කියලායි දිවයින ප්‍රධාන ශිෂ්‍ය පාඨයෙන් වාර්තා කරන්නේ. දැන් අපි ඉන්නේ ලංකාදීප පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයේ. අඩුවක් තිබුණේ මොකක්ද? ඒ අඩුවත්ද මේ පිරිමැහෙන්නේ? කාටුන් වලත් ඒ අඩුව ගැන කතා කරලා තිබුණා. අපි කාටුන් වලට දැන්ම යන්නේ නැහැ. ඒ නිසා ප්‍රධාන ශිෂ්‍ය පාඨයේ කතා කරමු. නියෝජ්‍ය ඇමති මණ්ඩලය 40ට නැගි. වාර්තා කරන්නේ අජන්ත කුමාර අගලකඩ. ගණේෂන් දිගම්බරන් අලුතින් එක් වෙති. තවත් නියෝජ්‍ය ඇමතිවරු දෙදෙනෙක් ඊයේ උදේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී උරුම දුන්නා. මේ අනුව නියෝජ්‍ය ඇමතිවරුන්ගේ සංඛ්‍යාව 40 දක්වා වැඩි වී තිබෙනවා. අමාත්‍ය මණ්ඩලයේ විවිධ අය කැබිනට් නොවන එතකොට ව්‍යාපෘති ඔය වගේ නියෝජ්‍ය ඇමතිවරු ඒ වගේ කරනාවක්ම ඉන්නවා. ඒ ගණන් හිලව් ටික අපි හදමු තව ටිකකින් පත්තරේ විස්තරින්. ඊට කලින් අපි අනිත් ශිෂ්‍ය පාඨ බලාගෙන අද පත්තරෙන් ආරම්භ කරනවා. විදුලි බලය ඛනිජ තෙලට බිලියන 21.2ක් ණයයි. ඛනිජ තෙල් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතාගේ ප්‍රකාශයක් සටහන අමිත් මදුරංගගෙන්. ඉන්ධන ගන්නා අය නිසි ලෙස ගිවනවා නම් ඛනිජ තෙල් සංස්ථාවට පාඩුවන්නේ නැහැ. ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 21.2ක ණය මුදලක් ලැබෙන්නට තිබෙන බවත් ඉන්ධන ලබා ගන්නා අය නිසි පරිදි ගෙවීම් කරනවා නම් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පාඩු විඳීමට සිදු නොවන බවත් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කරනවා. එමනම් දැන් විදුලි බලයේ ඛනිජ තෙලේ ගැටෙන්න ඕනේ. මොකද විදුලි බලය කියනවා දැන් ලාභයි කියලා. ඛනිජ තෙල් විදුලි බලයට මතක් කරනවා විදුලි බලය ඛනිජ තෙලට බිලියන 21.2ක් ණයයි කියලා.
ඉන්දන ගන්නාය නිසලස ගෙවනවා නම් කණ්ඩතෙල් සංස්ථාවට පාඩුවන්නේ නෑ. හැබැයි එතකොට අර පහුගිය වකවානුවේ දිගින් දිගටම කණ්ඩතෙලේ පාඩුව පත්තර වාර්තා කරේ බොරුවටද? එතකොට කෝප් වාර්තාවෙන් කණ්ඩතෙලේ පාඩුව මහා ඉහලින් සඳහන් කරලා තියෙන බොරුවටද? මේ සියල්ලම අපිට ඇහෙනවා මේ වගේ ප්‍රකාශ දකිද්දි. තවදුරටත් කතා කරන්න කලින් ඊයේ හඳුන්වා දුන්නු සුපිරි ඩීසල් වර්ගයක් සහ මේහා සම්බන්ධ තොරතුරු බලලම ඉන්න. මේ සුපර් ඩීසල් වර්ගය ප්‍රමිතියෙන් උසස් රිෆයිනරියකින් කෙලින්ම ලැබෙන ඉන්ධන වර්ගය. ආසියානු වෙළඳපළෙහි දැන් බොහෝ දුරට එක සුලභව භාවිත වෙනවා. ඒ නිසා අඛණ්ඩ සැපයීම පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගින්නේ නැහැ. අපි අලුත් දෙයක් ගේනකොට හැම වෙලාවෙම අපි අහන ප්‍රශ්නයක් තමයි මේ මිල වෙනස් වෙනවද වැඩි වෙනවද? ගුණාත්මකභාවය වැඩි වුණත් එහි විකුණුම් මිලෙහි කිසිදු වෙනසක් අපි කරලා නැහැ. ඒ අනුව දැනට වෙළඳපළේ පවත්න සුපර් ඩීසල් විකුණුම් මිලවන් රුපියල් 145කටම ලීටරය ලංකා සුපර් ඩීසල් 4 ස්ටාර් අපි අනුල්වා දීමට කටයුතු කරනවා. මෙරට ඉන්ධන මිල ඉතා ඉහළාගයක් ගන්නා බවට එල්ලවන චෝදනාවලටද අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු දුන්නා. හුඟක් දෙනෙක් කියනවා මේ නැවෙන් ගොඩමාන මිලට දුන්නේ නැත්තේයි. එහෙමනම් මම ෂෙඩ් එක ගහන්න ඕනේ වරාය ඇතුලේ. එතකොට සියලුම වාහන වරායට ගිහිල්ලා තෙල් ගැහුවොත් මට සෑහෙන අඩුවෙන් දෙන්න පුළුවන්. අපේ තියෙනවා අපේ වියදම් තියෙනවා. ආණ්ඩුවට ගෙවිය යුතු බදු තියෙනවා. ඒ බදු ප්‍රමාණයත් අපි ගෙවන්න ඕනේ. ඒ නිසා මේ අයකිරි මනුව අපි 70 වසෙම ආසියාවේ අද තිබෙන අඩුම මිල තමයි ලංකාවේ තියෙන්නේ. කොහොමුණත් මේක 100යි 110යි අතර තියෙන තාක්කල් අපිට මේ මිලේ යන්න පුළුවන්. නේ හැබැයි මේක වෙළඳ ගනුදෙනුවක් මතක තියාගන්න මේ කලින් තෙල් සංස්ථාව කරන්නේ වෙළඳ ගනුදෙනුව. ආසියාවේ තියෙන අඩුම මිලටලු අපි දෙන්නේ ඉන්දියාවේ තියෙන්නේ රුපියල්. රුපියල් වලින් ගත්තම ඉන්දියාවේ ඔවුන්ගේ ඒකකානුව ඉතාමත්ම අඩු මිලකට ඉන්ධන තියෙනවා. මෙතන වැඩේ තියෙන්නේ ඉන්දියාවේ ලංකාවේ ගණන් සංසන්දනය කරන්න මෙහෙත් තියෙන රුපියල් 3කට වගේ සමාන අගයක් වැඩි නෙහෙ රුපියල 3න් විතර වැඩි කරනවා. ඊට පස්සේ කියනවා ආසියාවේ තියෙන අඩුම මිලලු රුපියල බාල් දුන්නට අපේ පාරිභෝගික ජනතාවද පලි. අපි එහෙම අහලා නතර කරමු. ඒ වගේම මතක් කරන්න ඕනි ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල වැඩි වුණු ගමන් එක සැනින් මෙහෙ වැඩි කරනවා. අඩු වුණාට පස්සේ කතා කරන්න කවුරුත් නැහැ. අපි අනිත් ශිෂ්‍ය පාටත් මෙහෙම බලාගෙන යමු. ඒ ගැන ඇත්තටම කතා කළා. අර්ථාපල් කිලෝවට රුපියල් 80ක් මිලදී ගැනීම වැලිමඩින් හා බදුල්ලෙන්. ලංකා සතු සහරා දේශීය අර්ථාපල් ගොවීන්ගෙන් රුපියල් 80ක සහතික මිලට අර්ථාපල් මිලදී ගැනීම වැලිමඩ බදුල්ල ඇතුළු තවත් ගොවිජන සේවා මධ්‍යස්ථාන දෙකදී අද ආරම්භ කරන බව සම්පකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටිනවා. ත්‍රිමාණ චිත්‍රපට ශාලාවල උපැස් යුවළ අපිරිසිදුයි. ප්‍රශ්නාර්ථයක් සමගින් සටහන අමිත් මදුරංග. කොළඹ නගරයේ පිහිටි ත්‍රිමාණ චිත්‍රපට ශාලාවල ඇති නැරඹුම් උපැස් යුගලයන් අපිරිසිදු තත්ත්වයේ තිබෙන නිසා ඇස් රෝග, ඉන්ෆ්ලුවෙන්සා වැනි වෛරස් රෝග, සෙම්ප්‍රතිශ්‍යාව, සමේ රෝග, විවිධ ආසාත්මිකතා පැතිර යාමේ අවදානමක් ඇති බව කොළඹ මහනගර සභාව සඳහන් කර සිටිනවා. නිකන් තියෙන ඇහැට ලෙඩක් දාගන්න ඕන නම් ඒ ලෙඩේ දා ගැනීම අනිවාර්ය නම් යන්න ත්‍රිමාණ චිත්‍රපට ශාලාවකට ගිහිල්ලා අර උපැස්සුගල පැලඳලා බලන්න. තවත් කතාවක් තියෙනවා පත්තරේ. පත්තර දෙකකින් තියෙනවා ඒ කතා. මම ඒ දෙකටම යන්නම්. ඌව මහඇමති අපේක්ෂක ශශීන්ද්‍රට සහය දීමට හා විරුද්ධ පිරිස්වලට හිරිහැර කිරීමට හම්බන්තොටින් මොනරාගලට මැරයන් ගෙන්නලා. සදහන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාගෙන්, සටහන අමිත් මදුරංගගෙන්. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඌව පළාත් සභා මහඇමති ධුර අපේක්ෂක ශශීන් රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු කරගෙන යාමටත් විරුද්ධ පක්ෂවල පිරිස්වලට හිරිහැර කිරීමටත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මැරයන් රැගෙන විත් මොන්රාගල දිස්ත්‍රික්කයේ විවිධ ලැගුම් මල්වල නතර කර ඇති බවට තොරතුරු අනාවරණය වන්නේ යැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ඊයේ සඳහන් කර සිටිනවා. බරපතල චෝදනාවක් එල්ල කරන්නේ පිළිතුරු අපි අපේක්ෂා කරනවා. ඔහුගේම ප්‍රකාශයක් දිවයින පත්තරෙන් මේ. මැතිවරණ කොමසාරිස්ට තව බලතලදී වැඩක් නැහැ. වර්තා කරන්නේ කමල් බෝගොඩ. ව්‍යවස්ථාවෙන් තමාට පැවරී ඇති බලයවත් ක්‍රියාත්මක නොකරන මැතිවරණ කොමසාරිස්වරයාට තවත් බලතල ලබා දීමෙන් පළක් නැති බවත් තමා සුදනා බවට පම්පෝඩි ගසන මැතිවරණ කොමසාරිස්වරයා ඉස්සෙක් මෙන් හිසෙයි අසූචි සංගවාගෙන සිටින බවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඊයේ සඳහන් කර තිබෙනවා. සත්‍යකුත් හිටියා නේද? ඉස්සෙක් මෙන් හිසෙහි අසූචි සංගවාගෙන සිටින බවට තමයි චෝදනාව එල්ල කරලා තියෙන්නේ. ප්‍රකාශය අපි පුටා ගන්න. දැන් අපි නැවත යනවා අද පත්තරයට. අද පත්තරේ ප්‍රධාන පිටුවට බෞද්ධ විහාර දේවාලගම් සංශෝධන පනත සම්මත වුණොත් භික්ෂුන් වහන්සේලා මුරකරුවන් සිරකරුවන් බවට පත් වෙනවා. සෝභිත හිමියෝ සඳහනක් කරන්නේ සටහන ඉන්දිකේ වාවිතාරණගෙන්.
ව්‍යසනයෙන් රට බේරා ගැනීමට නායකත්වයේ ගත යුතු බවට මාදුරුවාවේ සෝභිත හිමියෝ දේශපාලන පක්ෂ ජනතාව හා මාධ්‍යෙන් ඉල්ලති. ආණ්ඩුව ගෙනීමට සැලසෙන බෞද්ධ විහාර දේවාලගම් සංශෝධන පනත පාර්ලිමේන්තුව තුල සම්මත වූහොත් බෞද්ධ භික්ෂුවේ පන්සල්වල මුරකරුවන් සිරකරුවන් බවට පත්වෙන බවත් මේ නිසා මෙම ව්‍යසනයෙන් රට බේරා ගැනීමට නායකත්වයේ ගන්නා ලෙසත් දේශපාලන පක්ෂ මහජනතාව සහ ජනමාධ්‍යෙන් කොට්ටේ නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ ඉල්ලා සිටිනවා. උන්වහන්සේ සහ ජාපනායකයාගේ හමුවක් ඊයේ පැවැත්වුණා. එදී මේ පිළිබඳ වැඩිදුර කතා වුණේ මෙන්න මෙහෙමයි. කෝට්ටේ නාග විහාරයේ අද පෙරවරුවේ පැවති මෙම සාකච්ඡාවට රාමඤ්ඤණිකායේ අනුනායක අතිපූජ්‍ය ගිරාඹේ ආනන්දනා හිමි, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු මහා සංඝරත්නය සහභාගී වුණා. එහිදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා බෞද්ධ විහාර හා දේවාලගම් ආඥාපනතට රජය ගෙනීමට නියමිත සංශෝධන පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කළා. කිසිම මෙතක සුද්ධවත් අත ගැහුවේ නෑ මේක කරන්න. දැන් මේක වෙන තත්වයකට ඇවිල්ලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂ නියෝජිතින්ගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ගිහි පැවිදි පාර්ශ්වයන් අදහස් පළ කළා. මේ පනත යටතේ අපට පේනවා පන්සලට රජයෙන් පරිත්‍යාගයක් කරනවා නම් ඒ පරිත්‍යාගය කරන නිසා පන්සල ලියන්න ඕන රජයට. පන්සල උගස් තියලේ ගන්න ඕන. ඒ වගේම කතරගම කිරිවෙහෙර සිද්ධිය මේ පනත එන්න ඉස්සෙල්ලා මුක්තිය දාලා බැලුවා. කිරිවෙහෙරේ විහාරාධිපතිකමට රජේ පත් කිරීමක් කළා. ඒ පත් කිරීම මල්ලොත් මහ විහාරේ පිළිගත්තේ නැහැ. සුදුස්සාට ආධිපත්‍ය පැවතුන. එතකොට රජයේ පරාජය වීමක්. දැන් මේක අන්න ඒක තමයි මේ නීතිගත කරන්නේ. අලුත් කෙටුම්පතේ ප්‍රධාන කාරණා දෙකක් ගැන මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. සෑම විහාරස්ථානයක් බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජෙනරල්වරයා ලියාපදිංචිකනු ලැබිය යුතුය. දැන් මේ අනුව පුළුවන් කොමසාරිස්වරයාට ඕනෑම ගොඩනැගිල්ලක් ලියාපදිංචිකරන විහාරස්ථානයක් හැටියට ඒ සහතිකයේ තමයි සාක්ෂි ආඥා පනත අද ඉස්සෙල්ලම ක්‍රියාත්මක කරන්නේ. ඒ කියන්නේ ශාසනයට තියෙන බලේ නැති වෙනවා. මේක අපේ ව්‍යවස්ථාවේ 9 වගන්තියට පටහැනි. ඒ වගේම ආගම ඇදහිමේ නිදහසටත් පටහැනි. දැන් මේක තමයි ඇති වෙලා තියෙන විශාලම ප්‍රශ්නේ අද අපේ ශාසනයට. මේ ගැන මහානායක ස්වාමීන් වහන්සේ සාකච්ඡා කළා. ආණ්ඩුවක සාකච්ඡා කරන්න තියෙන අපේ සහයෝගය අපි ලබලා දෙන්නම්. අනික විරුද්ධ පක්ෂවලටත් කතා කළා. මහානායක ස්වාමීන් වහන්සේලා අනුමැතිය නැතුව කරන්නේ නැත්නම් වෙලාව හරි දැන් අපේ මහානායක ස්වාමීන් වහන්සේට දැනුම් දෙන්න. ඒ නොකර ක්‍රියා කරනවා නම් අපේ පක්ෂ වෙනුවෙන් නම් අපිට පිටුවේ නම් පාරට බහින්න ශාසනය ආරක්ෂා කරගන්න. තවත් ශිෂ්‍ය පාට බලන්න තියෙනවා පත්තරවල වැඩිදුර ආර්ථාත් එක්ක රැඳී සිටින්න කෙටි විරාමයක් ගන්නවා. නීති විරෝධී ප්‍රචාරණ කටයුතු පිළිබඳව මේ දවස්වල කතා වෙනවා ඌවේ මැතිවරණයත් එක්ක. පක්ෂ විපක්ෂ දෙගොල්ලම හරි හරියට නීති විරෝධී ප්‍රචාරණ කටයුතු කරද්දී ඒ පාර්ශ්වයන් චෝදනා කරන්නේ අනිත් පාර්ශ්වයට. තමන්ගේ පාර්ශ්වය දිහා ඒ තරම් බලන්නේ නැහැ. අපි යමු අද පත්තරේ එක් ශිෂ්‍ය පාඨයකට. ආණ්ඩුව කාපට් කළ මාර්ගයේ අඩි 150 150ට එජාප කටව් සන්දාන මහලේකම් කියන්නේ ලියන්නේ ගයානි මදුෂිකා. ඌව මැතිවරණයේදී විපක්ෂයේ සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු විවේචනය කළද ආණ්ඩුව විසින් ඌව පරණගම කාපට්ටුදා සකස් කළ මාර්ගයක අඩි 150 150ට එජාපය විසින් තම පක්ෂ ලාංඡනය සහිත මැතිවරණ පත්‍රිකා ප්‍රදර්ශනය කර තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේම්ජාන්ත මහතා සඳහන් කර සිටිනවා. සන්ධානට පේන්නේ එජාපේ දේවල්, එජාපේට පේන්නේ සන්ධානට දේවල්. හරි හරියට මැතිවරණ නීති උල්ලංඝනය වීම සිදුවන ආකාරයක් තමයි පේන්න තියෙන්නේ. කොහොම හරි ඊයේ පැවතුණු මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී කාරණා කීපයක් කතාවට ලක් වුණා. ඒ කාරණා මොනවද කියලා දැන් ඔබට බලන්න පුළුවන්. ඌව පළාත් සභා මැතිවරණය පිළිබඳව මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළබුණා. තම පැහැදිලිව සඳහන් කරන බදුල්ලත් මොණරාගලත් දිස්ත්‍රික්ක දෙකම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හැටියට අතිබහුතර mantri dura සංඛ්‍යාවකින් බලය පිහිටවනයි කියලා.
මේ අතර කොළොන්නාව නගර සභාවේ සභාපතිවරයා සහ කුඩුනුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මත එකමක්දයි මාධ්‍යවේදීකු මෙහිදී විමසා සිටියා. ඔහු වැඩිදුරටත් විමසා සිටියේ කුඩුනුවන් සන්ධානයේ ආධාරකර විද්‍යාවන්යි. කොළොන්නාව නගර සභාවේ සභාපතිතුමාව අත්අඩංගුවට අරන් තින්නේ උපසභාපතිවරයන් පහර දීමේදී පිස්තෝලයක් භාවිත කරයි කියන සැක පිට. දැන්ට අධිකරණ ඉදිරියේ පවතින කාරණයක් නිසා මම ඒ ගැන ඊට වඩා යමක් කියන්නේ නැහැ. නමුත් කුඩුනුවන් කියන එක මම නම් දන්නේ නැහැ කවුද කියලා. මම දන්න තරමින් සන්ධානයේ අපේ ආධාරකරුවෙක්ව පක්ෂයේ කෙනෙක්වත් නෙමෙයි. මීට වසර කිහිපයක පෙර අමාත්‍යවරයෙක් සමඟ රූපවාහිනී ආයතනයකට කඩාවැටීම සම්බන්ධයෙන් පවාතරකට ඔය ඉතින් මීට වසර කිහිපයකට කලින් වෙච්ච අය දැන් වෙන වෙන තැන්වල ඉන්නේ. ඒ ඇමතිවරයත් ඒක සහභාගී වුණාට ඒක සන්ධානයේ ආධාරකරුවෙක් වෙන්නේ නැහැ. කුලියට ගත්තේ නැත්නම් ඇමතිවරයත් එක්ක ඒ ආයතනයට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ සිද්ධියට සම්බන්ධ වුණා කියලා ඔහුගේ නම කියුණා. වැඩි කිසිම අවස්ථාවක සම්දානයේ දේශපාලන කටයුතු ඔය දිලා නැහැ. අපි දැන් ඒ කතාවත් එක්ක අද පත්තරේට සමු දීලා ඊළඟට තෝරා ගන්නට බලාපොරොත්තු වෙනවා ලංකාදීප පත්තරේ. කතරගමදී පහර දීලා ෆොන්සේකාගේ පක්ෂයේ අපේක්ෂකයා රෝහලේ කතරගම නන්දසේන ලියන්නේ. ඌව පළාත් සභාවට තරඟ කරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ අපේක්ෂකයෙකු වන වැල්ලාවල විතානගේ ප්‍රියන්ත කුමාර මහතා සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙකු පෙරේදා රාත්‍රියේ කතරගම ප්‍රදේශයේ පෝස්ටර් අලවමින් සිටියේදී 50 දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් ඔවුන් වටකර පොළුවලින් පහර දීමේ සිද්ධියක් වාර්තා වෙනවා. එසේ මෙසේ නැ 50 දෙනෙක් තමයි වටකරලා පහර දීලා කියලා කියන්නේ. 50න් එක්කෙනෙක්ගෙන් එකක් කනකොට කොයි විදිහට පහර වදින්නට ඇද්ද? ඒකත් එක්ක වෙන්නේ නැති අර මම වේලාසනින් කියපු ප්‍රකාශයේ මේ පක්ෂයේ නායකයා කරලා තියෙන්නේ. ඌව පරණගම එජාප ආධාරකරුවෙක්ගේ කඩේට ත්‍රීරෝදරියට ගිනි තියලා බදුල්ලේ කිත්සිරි ලියන්නේ. ඌව පරණගම ගලහගම ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂිකයෙකුට අයත් වෙළඳසැලකට සහ ඔහුගේ ත්‍රීරෝදර රථයකට ඊ අරියම 2:30ට පමණ ගිනි තැබීමෙන් වෙළඳසැල සහ ත්‍රීරෝදර රථය මුළුමනින්ම විනාශයට පත්ව ඇති බව පත්තරේ වාර්තා කරනවා. දැන් මේ අමුතු කතාවක් ලංකාදීප පත්තරේ ප්‍රධාන පිටුවේ තියෙනවා. සිරදඬුවම් නියම වූ බස් රියදුරට බන්ධනාගාර නිලධාරීන් යන්න දීලා. වාර්තා කරන්නේ ක්‍රිෂාන් ජීවක ජාරු. සොයන්න ගියත් හමු වී නැහැ. රියදුරු බලපත්‍රය ළඟ තබා නොගෙන මගීන් ප්‍රවාහනය කිරීම හා බීමත්ව රියපැදවීම යන චෝදනා දෙකට වරදකරු වී මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 9000ක දඩයක් සහ මාස දෙක බඩපතල වැඩ සහිත සිරදඬුවමක් නියම වූ පෞද්ගලික බසයක රියදුරුකු මාතර බන්ධනාගාරයේ උසාවී රාජකාරී භාර නිලධාරීන් විසින් ඊයේ මුදා හැර තිබෙනවා. මෙසේ මුදා හැර ඇත්තේ මාතර කොළඹ පෞද්ගලික බස් රථයක රියදුරෙක්. ඔහුට දඩ සහ සිරදඬුවම් නියම කළ මාතර අතිරේක මහේස්ත්‍රාත් මන්ජුල සම්පත් කරුණරත් මහතා ඔහුගේ රියදුරු බලපත්‍රයේ අත්widetildeමිටද නියෝග කර තිබෙනවා. මේ නිලධාරීන් කවුද දන්නේ? යන්න දීලා පස්සේ සොයන්න ගිහිල්ලා නැවතත් හමු වෙලා නැහැ කියලායි පත්තරේ වාර්තා කරන්නේ. උදෑසනම විස්කි බෝතල් පෙන්වුවට ගණන් ගන්න එපා. නිකං ඒවා නෙමෙයි මහා මිල ඒවා. මේ තරම් මිලට තියෙනවද කියලාත් හිතා ගන්න බෑ. විස්කි බෝතල් 5,49,000යි හොරකමේ ආ රට ජෝඩුව මාට්ටෝ ඉන්දිකා රාමනායක සහ බිමල් ශාමන් මෙහෙම ලියන්නේ. ඡායාරූපයකුත් එක්ක කොළඹ තරුපහේ හෝටල් වල නැවතී සිට ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පත් යොදා ගනිමින් එම හෝටල් වලින් රුපියල් ලක්ෂ ගණන් වටිනා විස්කි බෝතල් මිලදීගත් මැලේසියානු යුවලක් රාජ් පොලිසිය විසින් පෙරේදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ කොටුවේ තරුපහේ හෝටලයකදී මේ දින අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන්ගේ කාමරයේ තිබී රුපියල් 48,60,000ක් වටිනා විස්කි බෝතල් පහක් සොයාගත් බව පොලිසිය සඳහන් කර සිටිනවා. එක බෝතලයක් කීයද? එතකොට 9,72,000ක් කියලා කියන්නේ එක බෝතලයක්. සංචාරක වීසා වලින් ඩුබායි ගිය 18 වියේ ඇති තරුණිය දූෂණය කරලා ඒජන්සියේ තිදෙනෙකුට චෝදනා. විනිතායම් ගමගේ වාර්තා කරන්නේ. සංචාරක වීසා වලින් ඩුබායි රාජ්‍යයේ ගෘහ සේවිකා රැකියාවකට ගිය 18 වරුදී ශ්‍රී ලාංකික තරුණියක එරටට ඇය ගෙන්වාගත් රැකියා නියෝජිත ආයතනයේදී දූෂණයට ලක් වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර සිටිනවා. ඒජන්සියේ තිදෙනෙකුට චෝදනා කියලායි වාර්තා කරන්නේ. දැන් අපි රිවිර පත්‍රයට අවධානය යොමු කරන්නේ ඊයේ කියවුණු කතාවක් පරිස්සමට මා මේ වාර්තා කරන්නම්. මොකද පුංචි දරුවන්ට මේ ඇසීම නොඇසිය යුතුයි කියන කාරණාවකුත් හිතන නිසා 14 හැවිරිදී අක්කාගේ මන්නා පහරින් 6 හැවිරිදී නංගී මියයි මොණ්ඩාගල නයන කුමාර මෙහෙම ලියන්නේ.
සිය 6 වැනි නැගිනියට දෙමාපියන් වැඩි ආදරයක් දක්වන බව පවසමින් මොණ්ඩාගල බඩල්කුඹුර පොලිස් බල ප්‍රදේශයට අයත් ස්ථානයකදී තමයි මේ සිද්ධිය වාර්තා වෙලා තියෙන්නේ. මම එතනින් එහාට නැවතත් ඒ සිද්ධිය මතක් කරන්න යන්නේ නැහැ. ඔක වැරදි ලෙස සමහරුන්ගේ ඔළුවලට යන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි ඕකේ එක පැත්තක් තියෙනවා කතා කරන්න ඕනි. මේ දවස්වල පාසල් නිවාඩු කාලේ මේ වෙලාවේ පුංචි දරුවෝ තැහැරලා බලාගෙන ඇති. දෙමාපියන් වෙනුවෙන් ඒ ගැන කතා කරන්නට කලින් අද පත්‍රයේ තියෙනවා ඒට අනුබලයක් දෙන වார்த்தාවක්. ඒ කියන්නේ මම කතා කරන්න හදන කාරණාවට අනුබලයක් දෙන කාරණාවක්. එක් දරුවෙකුට ආදරය කිරීමේ ප්‍රතිඵලය. මෙමයි සටහන තියෙන්නේ. දරුවෙක්ගේ දිවි අහිමි වී අනෙක් දරුවා අපරාධකාරියක් වෙයි. දරුවෙකුට වැඩියෙන් ආදරය කරන තවත් දරුවෙකුට නොදැක්වීමෙන් විකෘති තත්ත්වයක්. සමාජ විද්‍යා පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන් එලිස සඳහන් කරනවා. මේ කතා කළ යුතුයි. මොකක්ද දරුවෙක්ගේ දිවි අහිමි වී අනෙක් දරුවා අපරාධකාරියක් වෙයි. එක් දරුවෙකුට ආදරය කිරීමේ ප්‍රතිඵලය දරුවෙකුට වැඩියෙන් ආදරය කර තවත් දරුවෙකුට නොදැක්වීම විකෘති තත්ත්වයක්. අපි මේ ගැන කතා කරන්නට දැන් සම්බන්ධ කරගන්නවා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක වෛකල්පික වෛද්‍ය කමල් එස් ජයසේකර මහතාව. සුබදැස්සනක් ඔබතුමාට. සුබදැස්සනක් රැගෙන ආදිනේ. අපි නිමිත්ත අමතක කරමු. එය නැවත නැවතත් මතක් කිරීම හොඳ නැති නිසා. නමුත් මේ නිමිත්තෙන් අපිට කතා කරන්න දෙන මාතෘකාවට අපි ප්‍රවේශ වෙමු වෛද්‍යතුමනි. මේ දරුව කීප දෙනෙක් ඉන්න පවුලක ඒ දරුවන්ට ආදරය දැක්විය යුතු ආකාරය පිළිබඳව අපි දෙමාපියන් දැනුවත් කරමු. බොහෝ වෙලාවට පුංචි දරුවෙක් හම්බුනාම ඒ පුංචි දරුවට වැඩි ආදරයක් දෙන්න යාමෙන් අර තේරෙන දැනුමක් තියෙන දරුවා නොසන්සුන් වෙනවා. මෙන්න මේ කාරණාව පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න. දරුවෙකුට ශාරීරික පෝෂණය වගේම මානසික පෝෂණය අත්‍යවශ්‍යයි. එහිදී දරුවන්ට ආදරය මත තමයි ඔවුන්ගේ ලෙන්ගතුකම අන් අයගේ එකතුව දරුවෙකුට ඉතා තදින් අත්‍යවශ්‍යයි. මොකද ඇල්බර්ට් එලිස් පවා කියලා තියෙනවා මේ සාන්දෘෂ්ටික හිඩසක් තියෙනවා එය වැසෙන්නට උවමනා කරන්න මේ ආදරය. එතකොට මේ අපේ වෙන එක්තරා කාරණයක් තමයි මිනිසුන් මේ දරුවා පෝෂණය කියනක පැත්තක තියලා අපේ සතුට වෙනුවෙන් ළමයි වෘතල් කරන්න කරන ආදරය තමයි මේ භයානක සම දෙක හේතුවක් වෙන්නේ. දැන් රඟමන්ත වෙන්නේ දරුවෙක පවුලට ආවම මුළු පවුලම මුළු රැණම එකතු වෙලා මේ දරුවට ආදරය කරනවා. ඊට පස්සේ දෙවෙනි දරුවා එනකොට පළවෙනි දරුවාගේ වෘතල් ටික ගිහිල්ලානේ එයා අවුරුදු 3 4කින් 5කින් ලොකු වෙනකොට ආපහු සරයක් අර බහ තෝරන දෙවෙනි දරුවා කෙරෙහි තුන්වෙනි දරුවා කෙරෙහි යොමු වෙනකොට පළමු දෙවන දරුවන් මග ඇරෙන්නට පටන් ගන්නවා. ඒ නිසා එතනදි වෙන්නේ ලොකු ආදරයක් ලබාපු පළමු දරුවා එක පාටම දැනෙනවා අනිත් හැමෝම මගෙන් අයින් වෙලා ගිහිල්ලා මෙන කෙනෙක් ගාවට ගියා නේද කියලා. මෙන්න මේ මනෝවිද්‍යාවේදී හඳුනා ගන්නවා ඉච්ඡා භංගත්වයට පත් වීම නොහොත් ෆ්‍රස්ට්‍රේෂන් කියන තත්ත්වයක්. එය ඉතා දරුණුයි. ඒකට දරුවෙකු ඉතා මානසික හුදකලාවකට පත් වෙනවා. ඒ හුදකලාභාවය තුළදී ඔවුන් විවිධාකාර මානසික ගැටලුවලට ප්‍රකෝපකාරී වීමලට අධ්‍යාපනයෙන් තුරන් වීමට ඒ වගේම හුදකලාව අපෙන් සමාජයෙන් ඈත් වීමට සහ සමාජයට වෛර කිරීම දක්වා මේ ධර්මෝට යන්න පුළුවන් බව මනෝවිද්‍යාවේ පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා සියලු වැඩිහිටියන්ට දෙමාපියන්ට ඉතාම දයාබරව සිටිය යුතු කාරණේ වෙන්නේ නගන මහත්මයා දරුවන්ට අපි ආදරය කළ යුතුයි. එසේ කළ යුත්තේ අපි විනෝදය ලැබීම පිණිස නෙවෙයි අපේ සතුට සැනසුම වෙනුවෙන්ම නෙමෙයි දරුවාගේ මානසික පෝෂණය සඳහා ඒ දරුවන්ට සමව ආදරය කළ යුතුයි. එතකොට දෙවෙනි දරුවා එනකොට ලොකු දරුවටත් ආදරය කරමින් දෙවෙනි දරුවා ළඟට යන්නට ඕනේ. තව පුංචි කාරණා තව පොඩ්ඩක් පැහැදිලි කරන්න. එහෙදී ලොකු දරුවාව හසුරුවා ගත යුතු ආකාරය පිළිබඳව. ඒතරයි රංගන මම නම් අපි දෙවෙනි දරුවාට ආදරය දක්වද්දී ලොකු දරුවාව අතකාගෙන යන්න පුළුවන්. එයාව එකතු කරගෙන යන්න පුළුවන් අපේ මල්ලිව දිහා බලමු නේද කෝ පුතේ වාගේ නංගි. එතකොට දෙවෙනි දරුවට යමක් කියනකොට ලොකු දරුවටත් යමක් ගෙනෙන්නට ඕනේ. දැන් ලොකු දරුවා අවුරුදු 4ක 5ක කෙනෙක් නම් එයාට ලොකුයිනේ. එයා හරහා යන්න පුළුවන් නම් නංගිට කියන ටෑග් අක්කට මල්ලිට දෙන්න පුළුවන් අයියට දෙන්න පුළුවන් පුතේ මේක අපි දෙමු නංගිට වා මේක දෙමු වාගේ මල්ලිට යමු කියලා. එතකොට අනිත් එක තමයි ඒ දරුවවත් වටා ගැනීම එයාට ආදරය කිරීම පළමුව එයාටවට ගිහින් දෙවෙනි එක්කෙනා ගාවට යන්න පුළුවන්. දැන් දෙවෙනි එක්කෙනා ටිකක් ලොකු වෙනකොට ඒ දෙදෙනකම එකවර කතා කිරීම එකවර ළඟට ගැනීම වගේ දේවල් අත්‍යවශ්‍යයි. ඊට පස්සේ ලොකු දරුවට තමා ලොකු ළමයා ගෙදර එයාට වගකීමක් තියෙනවා කියන එකත් හැඟෙන ලෙස කතා කරමින් තමයි අපි මේකට යන්නට ඕනේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක වෛකල්පික වෛද්‍ය කමල්ලිස් ජයසේකර මහතායි අපි පත්තරේ විස්තරය සමගින් සජීව සම්බන්ධ කරගත්තේ. මේ කාරණාව මං හිතන්නේ දෙමාපියන්ට පුළුවනි හොඳට අවබෝධ කරගන්න. අපි වෙලාව බලලා ඉමු.
නැවත අපි රිවිර පත්තරේ ප්‍රධාන පිටුවේ ඉන්නේ ආනන්ද සංගරීගේ පුතා කැනඩාවේ ඡන්දේ ඉල්ලයි F අස්ලම් ලියන්නේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත කැනඩා පාර්ලිමේන්තු මැතිවරණයේ ලිබරල් පක්ෂ අපේක්ෂකයෙකු ලෙස ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වි ආනන්ද සංගරී මහතාගේ පුත් ගැරි ආනන්ද සංගරී තේරීපත්ත තිබෙන බව පත්තරේ වාර්තා කරනවා. මෙන්න ඊළඟ සටහන. දැන් මොනවා හරි ආයතනයක අපි ගමු පළාත් පාලන ආයතනයක පළාත් සභාවක පාර්ලිමේන්තුවක ඔවගේ තැනක පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු කොයි තරම්නම් හැප්පෙනවද? හැබැයි මේ හැමෝම සමහර අවස්ථාවන් තියෙනවා නේද එකම මතයකට එන. ඒ මොන වගේ වෙලාවකද මේ පළාත් පාලන ආයතනයක මෙන්න හැමෝම එකම මතයකට එක පයින් කැමති වෙච්ච කාරණාවක්. ලක්ෂ 30ක් වියදම් කර කුරුණෑගල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු බැංකොක් යති. කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ ආරමුදලින් ලක්ෂ 30ක් වියදම් කර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් තායිලන්ත සවාරියකට එක්වීමට නියමිත බව රිවිරට වාර්තා වෙනවා. මේ පළමු කණ්ඩායම ලැබෙන 27 වෙනිදා තායිලන්තයේ බලාපොරොත්තු යාමටයි නියමිතව තිබෙන්නේ. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ලක්ෂ 36ක් වියදම් කරමින් මේකට නම් කාගේවත් විරෝධයක් නැතුව ඇති. රැඳී සිටින්න අපි කෙටි විරාමයකට ගිහින් ආයෙත් එන්නම්. දිවයින පත්තරේ ප්‍රධාන පිටුවේ හිටියේ මේ දවස්වල වහිනවානේ. ඒ නිසා කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට පහසු ඇති දැන් අනාවැකි ඉදිරිපත් කිරීම. වැස්ස තියෙන නිසා ඉදිරි දින දෙකේත් කාලගුණයේ අයහපත් චමින්දු සිල්වා සහ තිස්ස ගුණතිලක ලියන්නේ. දිවයිනේ පළාත් කීපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ ඉදිරි දින දෙක තුළද පැවති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. විශේෂයෙන් බස්නාහිර සබරගමුව මධ්‍යම යන පළාත්වලට තමයි මේ තත්ත්වය බලපෑත්තේ. ගාල්ල මාතරත් ඒ ඇතුළට ඇතුළත් කර තිබෙනවා. ඒ අතරේ නියගය තවදුරටත් බලපාන තැන් තියෙනවානේ. නියගයෙන් 1,08,123 දෙනෙක් තාමත් විපතේ. චමින්ද සිල්වා සහ තිස්ස ගුණතිලක වාර්තා කරන්නේ. පළාත් 6කට බලපා ඇති දැඩි නියගේ හේතුවෙන් තමයි මේ වන විට පුද්ගලයන් මේ ප්‍රමාණයක් විපතට පත්ව ඇති බව පත්තරේ මෙලෙස වාර්තා කර සිටින්නේ. TNA මෝදිගෙන් තල්ලුවක් කිල්ලයි. එමයි ඊළඟ සඳහන. 13 විවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස ලංකා රජයට බල කරන්නේ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලීම දෙමළ සංධානයේ මන්ත්‍රීවරුන්ගේ දිල්ලි සංචාරයේ අරමුණ වී තිබෙනවා. දිල්ලි සංචාරයට දැන් TNA මන්ත්‍රීවරු ලහි ලහි ඒ සූදානම් වෙනවා. හරි කැමැත්තෙන් තමයි සූදානම් වෙලා ඉන්නේ. දැන් ඊළඟට අපි යනවා අර ප්‍රධාන ශිෂ්‍ය පාඨයේ තිබුණු කතාවේ වැඩිදුර කතාව ඔබට කියන්න. මොනවද අඩු? නියෝජ්‍ය අමතුරු ඔබට අඩු. නව නියෝජ්‍ය අමතුරු දෙදෙනෙක් පත්වෙති ලියන්නේ ආනන්ද බාලසූරිය. නව නියෝජ්‍ය අමතුරු දෙදෙනෙක් ඊයේ පෙරවරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය ලෙස ප්‍රභා ගණේෂන් මහතාද, ජාතික භාෂා හා ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිගම්බරන් මහතාද පත්වුණු බවයි පත්තරේ වාර්තා කර සිටින්නේ. කැබිනට් ඇමතුවරු, නියෝජ්‍ය ඇමතුවරු, ව්‍යාපෘති ඇමතුවරු මේ සියල්ලන්ගේම එකතු ඇයි ජ්‍යෙෂ්ඨ ඇමතුවරු දැන් කී දෙනෙක්ද ඇමතුවරු කියලා ඔබට හිතන්නේ? ඒ සියල්ලත් එක්ක දිවුරුම් වීමක් මෙන්න බලන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගණේෂන් මහතා අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී පී දිගම්බරම් මහතා සමාජ ඒකවාදතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. නව නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා සමග සමස්ත අමාත්‍ය මණ්ඩලය 109ක් දක්වා ඉහළ යනවා. ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ඇතුළුව මෙරට කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව 57ක්. මීට අමතරව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් 10 දෙනෙකුද මෙරට අමාත්‍ය ධුරාවලියට අයත්. මේ දක්වා නියෝජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙකු පත්වීම් ලැබ සිටි අතර අද නව පත්වීම් ලැබූ නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා සමග මෙරට නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 40ක් දක්වා ඉහළ යනවා. මීට අමතරව ව්‍යාපෘති අමාත්‍යවරුන් දෙදෙනෙකුද සමස්ත අමාත්‍ය මණ්ඩලයට අයත්. ඒ අනුව ජනාධිපතිවරයා සහ අමාත්‍ය දූරධර්ණ පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 107ක්.
ඒ අනුව ආණ්ඩුපක්ෂයට සහය දක්වන මන්ත්‍රීවරුන්ද ඇතුළත්ව ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 163ක් වන අතර ඒ නමාත්‍ය දුරයක් හෝ නියෝජ්‍ය අමාත්‍ය දුරයක් නොදරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 56 දෙනෙකු පමණයි. 163න් 107ක් එනවා. ශතක සම්පූර්ණ කරලා තියෙන්නේ. තවත් අර්ධ ශතකයක් විතරයි අඩුව තියෙන්නේ. අපි දැන් දිනමින පත්‍රයට යමු. රජරට වක්ගඩු රෝගීන්ට නිදහස් ගමන් බලපත්‍රයක් කිත්සිරි වනසිංහයි වාර්තා කරන්නේ. වක්ගඩු රෝගීන් පෙරෙන රෝගීන් හට නිදහස් ගමන් බලපත්‍ර ලබා දීමට තීරණය කර ඇති බව උතුරු මැද පළාත් මහා ඇමති එස්.එම්. රංජිත් සමරකෝන් මහතා සඳහන් කර සිටිනවා. රජරට වක්ගඩු රෝගීන්ට නිදහස් ගමන් බලපත්‍රයක් වටිනවා. හැබැයි ඒක විදේශගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 7ක් ලියන්නේ විජයාණි එදිරිසිංහ. වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 7 ඉක්මවා යන අතිවිශාල මුදල් කන්දරාවක් විදේශගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබෙන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා. ඊළඟට අපි අතුල් පිටු වාර්තා කීපයකට යන්නට සූදානම් වන්නේ. අග්‍රාමාත්‍යතුමා සහ තවත් පාර්ශ්ව අතර ද්වන්ද ගැටුම් වාර්තා වුණා පහුගිය වකවානුවේ. තවත් එවැන්නකට අර ඇදීමක්ද නැත්නම් අනුබල දීමක්ද මේ ප්‍රකාශය රජය හා ජනතාව අතර අර්බුද ඇති කරන්න ඇතැම් අය බුදුදහමත් අවියක් කරගන්නවා. ප්‍රකාශය අග්‍රාමාත්‍ය දීමූ ජයරත්න මහතාගෙන් සඳහන නුවන් කොඩිකාරය. බුදුදහමේ උන්නතිය උදෙසා වත්මන් රජය ක්‍රියා නොකරන බව පවසමින් රජය හා ජනතාව අතර නිවැරදි නොවන මතයක් නිර්මාණය කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය දීමූ ජයරත්න මහතා සඳහන් කර සිටිනවා. කවුද මේ ඇතැම් අය? ඇතැම් අය කවුද කියලා කිව්වා නම් තවත් ගැටුමක ආරම්භයක් බලා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළාට රිවිර ඇතුල් පිටු වාර්තාවක්. කරාපිටිය රෝහලේ දුගදහමන කසල කන්දක්. නිකන් නෙවෙයි කසල කන්දක් කියලායි සමන් කුමාර සහ ලලිත් කංකානම්ගේ ලියන්නේ. ගාල්ල නගර සභාව කසල ඉවත් කිරීම නතර කරලා එහෙම කියන්නේ රෝහල් පරිපාලන නිලධාරීන්. ගාල්ල නගරාධිපතිවරයා මේ ගැන කියන්නේ කසල කළමනාකරණයේ රෝහල් පරිපාලනයේ වගකීමක් කියලා. ඒ පැත්තෙන් බෝලේ මේ පැත්තට දාලා මේ පැත්තෙන් බෝලේ ආයෙත් එහාට පාස් කරලා ඒ අතරතුර ගාල්ල කරාපිටියේ රෝහලේ ගොඩ ගැසුණු කසල කන්ද දකුණු පැත්තේ හොඳින් ඔබ බලන්න. බලධාරීන් එහාට මෙහාට බෝල පාස් කරනවා. අන්තිමට වැඩේ එකතන පල් වෙනවා. ඊළඟට දිවයින අතුල් පිටු වාර්තාවක්. ඔබට මතක් වෙයි අර කතාව. මොකද්ද කතාව? අර ලෝක වෙළඳපළේ කිරිපිටි මිල ගණන් අඩු වුණාම මේ දේශීය ගොවියා රකින්නට ඕනේ කිව්වා. දේශීය කිරි ගොවියා. මේ දිවයින කිරි ගොවීන්ගේ විලාපේ බලධාරීන්ට නොඇසේ. ප්‍රශ්නාර්ථයක් එක්ක සඳහන නන්දන සමන් කුමාර. කිරි ගොවීන්ගෙන් චෝදනා. දුසිම් ගානට ඇමතිවරු ඒත් හොයන්න බලන්න කෙනෙක් නෑ. රජය මගින් දියර කිරි සඳහාවම මිලක් නියම කර තිබුණත් පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සිටින කිරි ගොවීන්ගේ දියර කිරි මිලදී ගන්නා කිරි සමාගම් විසින් දියර කිරි ලීටරයක් සඳහා ඉතාම අඩු මුදලක් ලබා දීමට කටයුතු කර තිබෙන බවට කිරි ගොවීහු චෝදනා කරනවා. කිරි ගොවීන්ගේ චෝදනාව. එතකොට දේශීය කිරි ගොවියා මේ රැක්ක හැටිද? දුසිම් ගානට ඇමතිවරු ඒත් හොයන්න බලන්න කෙනෙක් නැහැ කියලා ඔවුන් චෝදනා එල්ල කරනවා. දැන් දිවයින අතුල් පිටු වාර්තාවකට නැවත යනවා. විද්‍යුත් හැඳුනුම් පතට ඇඟිලි සලකුණු ලබා ගැනීමේදී පොලිසිය හැර වෙනත් ආරක්ෂක අංශ යොදා ගන්නේ නැහැ. අග්‍රාමාත්‍ය දීමූ ජයරත්න මහතා සඳහන් කරන්නේ අජිත් තලහකෝන් සහ අකිත පෙරේරා පාර්ලිමේන්තු තොරතුරු ඉදිරිපත් කරන්නේ විද්‍යුත් හැඳුනුම් පත මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා. අජිත් කුමාර ස්වාධීන මන්ත්‍රීවරයාත් එහෙම සඳහන් කරනවා. මිටමතරව තවත් දේවල් පාර්ලිමේන්තුවේ කතා වුණා. රූපලාවන්‍ය පිළිබඳවත් පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කරනවා. මෙන්න මැති සභේ විශේෂාංගය. 2013 වර්ෂයේ ශ්‍රී ලංකාවේ HIV ආසාදිත රෝගීන්ගේ 10%ක වැඩිවීමක් වෙලා තියෙනවා. දැනටමත් ශ්‍රී ලංකාවේ රැකියාවන් සඳහාගෙන ඉන්දියාව, පකිස්තානය, චීනය, ඇෆ්ගනිස්තානය වගේ අය ඇවිල්ලා මෙහි හෝටල් වල විවිධ ආයතන වල රැකියා කරනවා. ඒ අයගේ පරීක්ෂාවකට ලක් කිරීමක් සිදු කරනවාද? රටට පැමිණෙන අය සහ අනිත් අයට අනිවාර්ය කරන්න බෑ. මං අහන්නේ රැකියාවක් සඳහාගෙන අය. ඕන් අනිවාර්යෙන් අපිට පරීක්ෂා කිරීමට ලක් කරන්න බෑ. ඇයි අනිත් රටවල් වල ඒ ක්‍රමය අනුගමනය කරනවා නම් මේ ගැන වැඩි අවධානයක් යොමු රැකියාවක් කරනවා කියලා අපිට HIV සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අපි කතු කරන්නේ. දැන් මේ රටේ හතුපේ පෙන්නා වාගේ රූපලාවන්‍ය මධ්‍යස්ථාන හැමතැනම ඇරෙනවා. ඊයේ පෙරේදා වෛද්‍යවරියක් මැරිලා තිබුණා. මේ රූපලාවන්‍ය මධ්‍යස්ථාන වලට අපේ සෞඛ්‍ය ඇමතුමත් ගියයි කියලා සමහර පත්වරවල තිබ්බා. ඒක ඇත්තද දන්නේ නැහැ. එතුමාට රූපලාවන්‍ය කරන්න ඕනේ නැහැ.
නෑ මගේ දෙයක් පිට හොඳ රූපයක් තියනවා කියලා මම හිතනවා ඒස එහෙම අවශ්‍යතාවයක් නෑ මගේ වයසත් 58යි දැන් ඉන්න මට ප්‍රශ්නයක් නෑ මොකද එහෙම අවශ්‍යතාවයක් නෑ සියලු දේවල් හැකියාව තාම තියෙනවා දෙවියෝ දුන්නත් සියලු දේවල් කරන්න පුළුවන් හැකියාව තියෙනවා අසන් කරේ කතාව හැකියාවන් ගැන කතා කරමින් අපි මේ හැකියාවන් හොයලා බලන්න නැතුව තවත් ඇතුල් පිට වර්තාවකට යමු මේ දිවයින බීමත්කම නවත්තන්න සැමියාව ඇඳේ ගැටගසා ගිනි තබා පුළුස්සලා ලියන්නේ මාතර චන්ද්‍රදාස සහ කැකුණ දුර දර්ශන තම සැමියා බීමත්ව පැමිණ දිනපතාම කරදර කිරීම නිසා මානසික පීඩනයකින් සිටි බිරිඳක් සිය සැමියා නිදිහානේ නිදා සිටි අවස්ථාවේ ගිනි තබා පුළුස්සා තිබෙනවා පිළිස්සුම් තුවාල ලැබුව අය මාතර රෝහලට අතුලත් කර තිබෙන බවත් පත්තරේ වාර්තා කරනවා විදේශ වාර්තා මේ විදේශ වාර්තාවල කතා කරන්න කාරණා කීපයක් මද තියෙනවා මේ දිවයින විදේශ පිටුවයි ඊශ්‍රායල් රොකට් ප්‍රහාර වලින් හමාස් ත්‍රස්ත සංවිධානයේ හමුදා නායක මොහමඩ් ඩේබ්ගේ බිරිය හා පුත්‍රයා මරමුවට ඇමරිකානු චාරූප ශිල්පියාගේ හිස ගැසූ වදකයා බ්‍රිතාන්‍ය ජාතික ජෝන් යයි හඳුනා ගනී ඇමරිකානු මාධ්‍යවේදියෙකු බේරා ගැනීමට විශේෂ බලකාය දියත් කළ මෙහෙයුම අසාර්ථක වේ බ්‍රිතාන්‍ය ලොරියක් තුල සිටි කාශ්මීර හා එරිත්‍රියානු සරණාගතයන් 15 දෙනෙක් හමුවේ. ඒ වගේම මෙන්න තවත් වාර්තාවක් තියෙනවා මම ඒක වැඩිදුර ඔබට කියන්නම්. අර මැලේසියානු ගුවන් යානය අතුරුදන්වුණු මැලේසියානු ගුවන් යානය. මෙන්න බලන්න මේ වාර්තා කරන තොරතුරු මානසික ආබාධ වලින් පෙළුණු මැලේසියා යානාවේ නියමුවා යානාව මුහුදට පතිත කළා. හිටපු ගුවන් ගමන් විමර්ශක මම තවදුරටත් ඒක කියවන්නම්. අතුරුදන් මැලේසියානු යානාවේ නියමුව අහමද් ෂාන් මානසික ආබාධ වලින් පෙළෙන්නෙකු බවත් ඔහු තම යානාව සෙමින් මුහුද මත පතිත කළ නිසා සුන්බුන් මතුවේ නැතයිද හිටපු ගුවන් ගමන් පරීක්ෂකයෙකු හෙළි කරනවා ඔහු යානාවේ ඔක්සිජන් පද්ධතිය අක්‍රිය කළ බවද MH370 නැමැති ග්‍රන්ථයේ දක්වා තිබෙනවා එසේම ඔහු තම සහායක නියමුවා නියමු කුටියෙන් පිටතට යවා දොරවසා ඇතයිද එකී විමර්ශකයා තවදුරටත් හෙළි කරනවා මේ ඇත්තනම් මොන තරම් වීතියක්ද නේද? ඒ වගේ මානසික ආබාධයක් තියෙන කෙනෙක් යානයක නියමුවෙක් බවට පත්වීම. ඒ සමගින් කාටුන් පෙළ පමණයි අපිට ඉතුරුව තිබෙන්නේ. බලාපොරොත්තු වන්න මේ විරාමයෙන් පසුව. ආරාධනා කරනවා එන්න කියලා කාටුන් බලන්න ලංකාදීප පත්‍රයේ ආරම්භයේ පංකජ රවින්දගේ සරදම් කාටුනිය මෙන්න දේශපාලකතුමායි සරදම් වෙ ඉන්නවා දේශපාලකතුමා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එජාපයෙන් මුලින්ම ආවේ මම කියලා මහින්ද සමරසිංහ කියනවා සරදම් අහනවා කුස්සියටද ලොන්ඩරියටද මුලින් ආවේ කියලා කොහෙටද එතුමා මුලින්ම ආවේ කුස්සියටද ලොන්ඩරියටද ඒක හොයන්න නැතුව අපි යමු රිවිරේ කැමිලස්ගේ මෙහෙ රටේ බලන්නට මෙන්න මගෝඩිස්තුමා කියනවා සිරිබිරිස්ට මෙන්න මෙහෙම හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු විශ්‍රාම් වැටුප් දෙකක් අරන් සිරිබිරිස් කියලා එතකොට සිරිබිරිස් කියනවා මගෝඩිස්තුමා දැන් තියෙන බඩු මිලේ හැටියට එක වැටුපෙන් ජීවත් වෙන්න අමාරු ඇති කියලා ඒ නිසාලු වැටුප් දෙකක්ම ගත්තේ මේ දිවයින දිවයිනේ කොච්චි මිරිස් කාටෝනිය ප්‍රවෘත්තියක් තියෙනවා නව නියෝජ්‍ය අමතුරු දෙදෙනෙක් පත් වෙති කියලා කොච්චි මිරිස් අද්දෙක ගැට ගහගෙන මෙන්න මෙහෙම කියනවා ඔක්කොම හරි එච්චරයි අඩුවකට තිබුණේ කියලා නියෝජ්‍ය අමතුරු දෙන්නෙක් විතරද ඔබට අඩුවකට තිබුණේ මේ අදපත්තරේ අවන්ත ආටිගලගේ ඇතුල් පිටු කාටෝනිය රැකියා මෙන්න රැකියා පෝලිම පෝලින් දෙකක් තියෙනවා එකක ඉන්නවා රජයේ දේශපාලඥයෙක්ගේ චාරෝපයක් තියාගෙන කෙනෙක් රැකියා හොයාගෙන යන්න. එයාගේ මාවත බලන්න රතු පාවාඩේලලා රෙඩ් කාපට් එකේ යාට රැකියාව ලබා ගන්න යන්න තියෙන්නේ. අර බලන්න උපාධියක් ගත්ත කෙනෙක්ට රැකියාවක් ගන්න යන්න තියෙන මග බාධක කොයිතරම්ද? දියාගලකුත් තියෙනවා ඔබට පේනවා ඇතේ. රැකියාවල වෙනසද? ලංකාදීපේ 30/20 හිනාවැස්ස. ජොන්ස්ටන් ඇමතුමා අතේ තිබුණු හාල් මිටියක් උඩ යනවා. ජොන්සන් ඇමතුමා පස්සෙන් පන්න දුවනවා අඬන ගමන් මෙහෙම කියනවා ඌවේ ඡන්දෙ ඉවර වෙනකල්වත් හිටපියෝ කියලා ඊට කලින් හාල් මිල ඉහෙලට ලංකාදීපේම දාසගේ කාටුනේ මේ
දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් අග්‍රාමාත්‍යතුමා වගේ පේන්නේ. අනිත් එක්කෙනා මැතිවරණ කොමසාරිස්තුමා වගේ. පුරුදු හිනා වෙන්න ඉන්නවා. පහළ කොටස පේන්නේ රිටක් විතරයි. හැබැයි පහළ කොටසේ මොකක්ද සුදු රෙද්දකින් ආවරණය කරන් ඉන්න ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. මෙන්න පඹේ. බලන්න රිවිර කැමිලස්ගේ දවසේ ටොක්ක. පඹයාගේ මූණ නම් ඔබට හුරු ඇති. පුරුදු මූණක් හරියට මැතිවරණ කොමසාරිස්තුමාගේ මූණ වගේ. ඌවේ තමයි මේ පඹයා හිටවලා තියෙන්නේ. එක අතක ගහලා තියෙනවා පෝස්ටර් කටවුට් තහනම් කියලා. පඹයාගේ අතේ කාක්කොත් වහලා සිරිබිරිස්තත් හිනා. ඌවේ කතාවෙන් පස්සේ අපි යනවා රිවිරේම අසංගිඳුනිල්ගේ තිරස්කාට උනේට. මෙන්න පුවතක්. විමල්ගෙන් අලුත් ව්‍යවස්ථාවක් සහ නව ආර්ථික උපාය මාර්ගයක් කියලා. ඒ විමල් විරංශමතුමාගේ අලුත් වැඩ. අන්න යෝජනා 12 බලන්න. කුණු කූඩේ තියෙනවා. ගඳ ගහනවා පල් වෙලා. ඒ අතරේ අර බලන්න කවටේක්ගේ ඇඳුම් ඇඳගෙන ඉන්නවා. අලුත් ව්‍යවස්ථාවක් සහ නව ආර්ථික උපායක් කියලා ඇඳුමේ කොටස් දෙකකුත් තියෙනවා. එහෙම කවටේක්ගේ ඇඳුම් ඇඳගෙන කොමඩි ඩාන්ස් එකක් දාන ගමන් ජනාධිපතිතුමාගෙන් අහනවා දැන් මං හොඳද අයියා කියලා. දැන් නම් මරුවෝ. ඊළඟට ලංකාදීපේ තලන්ගේ ඒතුමා කාටුනේ. ඒතුමා ගිහිල්ලා ඌවේ අපේක්ෂකයන් හොයාගෙන අර බලන්න සරම ඔසවගෙන කෑමොර දෙනවා මෙන්න මෙහෙම. ඌවට තරං කරලා පැරදුන එකකටවත් මම මේ රටේ ඉන්න ඉඩ තියන්නේ නැහැ. බොලා එක හොඳට මතක තියාගන්න ඕනේ කියලා. ඕකට බය වෙන්න ඕනේ අපේක්ෂකයෝ. එක්කෙනෙක් hina වෙලා අහනවා ජොලිනේ. ඒ කියන්නේ සර් පැරදුනත් අපිට පිටරට තානාපති තන්තුරු ෂුවර්ද කියලා අහද්දි අර බලන්න ඒතුමාගේ සරම ඉනේ නැහැ. ඒක වැටිලා පහලට. ලංකාදීපේ දාසහපොලානගෙන් ස්වාරිස්. ගම්මම් පිළ අන්තර්ජාලයේ ප්‍රවෘත්තියක්. ඒක දැනගත්ත ගමන් ස්වාරිස් කඩේ යන එක පැත්තක තියලා ගිහිල්ලා කම්පියුටර් ළඟට ඉන්ටර්නෙට් ගිහිල්ලා මෙන්න ගම්මම් පිළ ඇමතිට චැට් කරනවා. සර් අර රුපියල් 100 බජට් එක හරිය නෑ තාම. දෙනවයි කිව්වට බජට් එක තාම දීලා නෑ. රුපියල් 100. අවසාන කාටුනිය ලංකාදීපයේ තලංගම ජයසිංහගෙන් පලාමල්. මේ ඌවේ පැත්තේ මේ බලන්න ගිහින් ඉන්නේ කවුද කියලා. ඌවේ පැත්තේ ගිහින් ඉන්නේ මේ වයඹ මහැමතුමා දයාසිරි ජයසේකර මහත්තයා වගේ පේන්න ඉන්නේ. ගිහිල්ලා මේ මහනවා මම සින්දු මහත්තයා කුමාරියාමිට මාව අඳුනන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට කුමාරියාමිගේ උත්තරය මොකද්ද? අපොයි මොකද නැත්තේ? පැත්ත මාරු කරාට තාම අලිගඳ නාහෙට දැනෙනවා. පැත්ත මාරු කරත් අලිගඳ දැනෙනවලු නාහෙට. අපි සමගන්නම් හැමෙමු මේක පුදුම ලෝකයක් සමගින්.